අද අපි කතා කරන්න යන්නේ දරුවන්ගේ හසුරුවපු ස්වභාවයන් වර්ධනය කරගන්න කරන්න පුළුවන් ලස්සන ක්‍රියාකාරකම නිර්මාණාත්මක ක්‍රියාකාරකම තමයි අද අපි කරන්න ඇස්සේ. ඇත්තටම දරුවෝ ගොඩාක් කැමති වර්ණවලට. ඉතින් අපි වර්ණ භාවිතා කරලා ඒ වර්ණ කොහොමද දරුවන් හඳුනගන්නේ වර්ණ සංයෝජනය කොහොමද දරුවන්ගේ මනසට යවා ගන්න පුළුවන් විදිහ අපි ලේසන විදිහක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ සඳහා අපි විවිධ වර්ණ භාවිතා කරනවා. මේ තමයි ඒ වර්ණ ටික. අපි මේකට වැඩිපුර වතුර කලවම් කරලා තමයි මේ තියෙන්නේ හැම වර්ණයකටම. අපි කරන් හදන්නේ මේ වගේ ටිෂු පෙට්ටියක් අරගෙන මේක හතරට වගේ අපි නවා ගන්න පුළුවන්. ටිකක් තුනියටම ගන්න නැතුව මොකද තුනියටම ගත්තම වතුරත් එක්ක මේක ලොන් වෙන්න බලනවා. ඒක නිසා අපි මේක හතරට වගේ නවාගෙන විවිධ වර්ණයක් විදිහට මේ වතුර එකතු කරලා තියෙන මේ හැම එකටම ඇත්තටම මේ ක්‍රියාකාරකම දරුවෝ ගොඩාක් කැමති මොකද වතුරට කැමති මේගොල්ලෝ විවිධ වර්ණවලට කැමති يعني මේක අලුත්ම දෙයක් මේගොල්ලන්ට අලුත්ම අත්දැකීම ගොඩක් වෙලාවකට අපි කරන්නේ කින්සලක් අරන් පාට කරන එක එහෙම නැත්නම් චෝකික්ක් අරන් පාට කරන එක මොකක් හරි රූපයක් මේවා කරන එක රූපයක් පාටක වර්ණ ගල්වන එක ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට අපි බබලත් එක කරන්නේ. නමුත් දැන් මේක අලුත් ක්‍රියාකාරමක් මෙහිඳ අපි මේ බබල ගොඩාක් කැමති මේ වගේ පාට විවිධ වර්ණ හැදගැන්වෙනකොට බබල ගොඩක් කැමති ඒ වගේ දේවල්. මේක ඇත්තටම මේ පන්ති අලංකාරය කරන්න ගෙදර වුණත් දරුවන්ගේ කාමරය වර්ණමත් කරලා ලස්සන කරන්න මේ වගේ නිර්මාණ ඇත්තටම අපිට කරගන්න පුළුවන්. හැම වෙලේම ළමයි පැන්සලයි පොතයි එක්ක ඉන්නවට වඩා මේ වගේ නිර්මාණයක් තුළින් ළමයි වෙනත්ම අත්දැකීමක් ළමයි ගොඩක් පැන්සලයි පොතයි එක්කම ඉන්න හරි අකමැති. නමුත් මේ වගේ ක්‍රියාකාරකමක් කරනකොට ළමයි ගොඩක් සතුටින් ඇත්තටම මනසටත් ළමයිගේ එක ගොඩාක් ලොකු දෙයක් වෙනවා. මොකද මේක අර වතුරත් එක්ක එකතු වෙලා මේ ටිෂු එකෙන් ලොට් වෙනකොට ඒ වර්ණය වෙනස් වෙන හැටි ළමයිගේ මනසට යනකොට ඇත්තට මේක ලොකු සතුටක් වින්දනය කරා. ළමයි ගොඩාක් අවධානයෙන් ඒ ක්‍රියාකාරකම කරා කියලා අම්මලාට දැනගන්න පුළුවන්. ළමයි ආසාවෙන් ඒක කරා කියලා. ඇත්තටම මේ වගේ ක්‍රියාකාරකම් දෙමව්පියන්ට නම් දරුවන්ට ගෙදරදී කරන්න පුළුවන්. අපි හැමදාම පෙන්නන්නේ ගොඩක් වෙලාවට ගොඩාක් ලේසි දේවල් අම්මලාට බබාලාට දෙවිදි කරන්න පුළුවන් ගොඩාක් ලේසි දේවල් තමයි අපි හැමදාම මේ අම්මලාට පෙන්නන්නේ. ඉතින් මේක අම්මලාට පුළුවන් බබාලාට කරන්න ඇත්තම ලොකු සතුටකින් බබාලා මේ දේවල් කරනවා කියලා අපි විශ්වාස කරනවා.